හරිද? අද දිනේදී යාපනයේ අර්ධද්වීපයේ යාපන ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවේ තවත් එක් පවුලක් පියෙකු මිය ගිය දරුවක් දරුවෙක් එවැගේම ස්වාමි පුරුෂෙක් මිය ගිය භාර්යාවක් මොවුන් දෙදෙනා ඔවුන්ගේ පියා නැත්තම් ස්වාමි පුරුෂයා මිය ගියන් පසුව ඉතාම දුකසේ යාපන අද්දත්වීපේ ජීවත් වන අතරතුර ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අද දිනේදී නිවසක් තනලා දීලා ඔවුන්ට මේ නිවසේ ජීවත් වෙන්න අපි කටයුතු සම්පාදනය කරලා දුන්නා. ඒත් එක්කම ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මේ නිවසට අවශ්‍ය සියලුම උපකරණ ඇඳන් ඉඳලා සියලුම උපකරණ ලබා දීමටත් විශේෂයෙන්ම දුවට යම්කිසි ආකාරයේ මුදල් මේ ආධාරයක් ඉගෙන ගැනීමට ලබා දීමට අපි කටයුතු කරනු ලැබුවා. එම දුව පසුගිය විභාගයෙන් ඒ අටක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. දක්ෂ දරුවෙක් මේ දරුවගේ පියා කුඩුකුළු තිරුප්ප ප්‍රදේශයේදී LTT ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකදී මිය ගිය බවටයි වාර්තා වන්නේ. ඉතින් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යටතේ මිය ගිය එසේ නොවුනත් අපි ශ්‍රී ලංකා යුද හමුදාව ඉතාමත්ම මානුෂීය හමුදාවක් මානුෂීය යුද හමුදාවක්. ඉතින් යාපනයේ අර්ධද්වීපයේ ජීවත් වෙන දමිළ ජනතාව ඉතාමත්ම හොඳින් දන්නවා ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මොනතරම් මානුෂීය ආයාකාරයෙන්ද මේ පළාත්වල ජීවත් වෙන ජනතාවට අපි ඔවුන්ට සහයෝගය ලබා දෙන්නේ කියලා. අවාසනාවකට සමහරලාට පිටරටවල් වලින් අයවුලුන් නොදන්නා කමින් වෙන්න පුළුවන්. හෝ අනුන්ගේ මුදල් මත යැපෙන පුද්ගලයන් විසින් බොරු ප්‍රචාර යවමින් අමානුෂීය හමුදාවන් හැටියට පෙන්වන්න උත්සාහ කරත් අප මේ වන විටත් නිවාස විශාල සංඛ්‍යාවක් යාපන අර්ධද්වීපයේ මේ ආකාරයෙන් තනලා තිබෙනවා. ගොඩනැගිලි ගොඩක් විශාල සංඛ්‍යාවක් හදලා තිබෙනවා. වැව්වමුණු මේ ආදිවාසීන් යාපනයේ ජීවත් වන අපගේම ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමයක් ජාතික ආරක්ෂාව යාපනයේ සපයන අතරතුර කළ හැකි උපරිමය දමිළ ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් කරලබ සේවාවක එක් අවස්ථාවක් පමණයි අද මේ ආකාරයෙන් නිවසක් පියෙක් අහිමිව සැමියෙක් අහිමිව ඉන්න මේ දෙදෙනාට අද ලබා දීමට කටයුතු කරනු ලැබී. ඉතින් අපි සන්තෝෂ වෙනවා. අද දිනේදී විශේෂයෙන්ම යාපන අර්ධද්වීපයේ මම සංචාරකයෙකු නියුතු වෙනවා. ඊට හේතුව ප්‍රධාන වශයෙන්ම යාපනයේ දැනට තිබෙන ආරක්ෂක තත්ත්වය සොයා බැලීමටත් ඒ වගේම කොවිඩ් ආසාදෙන්ද හේතුවෙන් යම් කිසි ආකාරයේ තත්ත්වයක් පැන නැගී තිබෙනවා. යාපන අර්ධද්වීපයේ කොවිඩ් සම්බන්ධයෙන් අපි මේ වෙනට පාලනය කිරීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ තත්ත්වය සොයා බැලීමටත් විශේෂයෙන්ම අලුත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා පොලිසියේ සේවය කරන වීරෝදාර රණවිරුවන් බොහොමයකට අනිකුත් පවුල්වලට තිබෙන ආකාරයෙන් නිවෙස්වලට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන හේතුව ඔවුන්ගේ රට වෙනුවෙන් කැපවෙලයින් හින්දා. ඉතින් රටේත් ජනතාවගේ ආරක්ෂකයා වන යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ මෙසේ යාපන අර්ධද්වීපයේ සේවයේ නියුතු සියලුම වීරෝදාර රණවිරුවන්ට අවුරුද්දක් එළඹෙන්න දවසකට ප්‍රථම ඇවිල්ලා හමුදාපතිවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් සුභාසින්සන විශේෂයෙන් අපි පිරිනැමීමට ආරක්ෂක ලේකම්තුමා ඇතුළු හමුදාවේ සියලුම අයවලුන්ගේ සුභාසින්සන ත්‍රිවිධ හමුදාවේ සේවය කරන සියලුම අයවත පිරිනැමීම වෙනුවෙන් තමයි විශේෂයෙන් මේ ස්ථානයට අද දිනේ යාපනයේ අර්ධද්වීපයේ සංචාරකයේ දී සිටින්නේ. Anything else? Okay.